ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අද සුපුවද පුරාම දිවෙන්නේ දෙවියන් වහන්සේ හරිම අසාධාරණයි කියන කාරණාව. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ බැලූ බැල්මට සාධාරණයක් ඉෂ්ට කරන්නේ නැහැ. මොකද දකින්නවා අසාධාරණයෙන් අයුක්තියෙන් ඒ වගේම වංචනිකව ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිත මා පුදුමාකාර විදිහට සශ්‍රීක වෙනවා සෞභාග්‍යමත් ජීවිත බවට පත් වෙලා තියෙනවා. නමුත් විශ්වාසවන්තව සත්‍යවාදීව ජීවත් වෙන මිනිස්සුගේ ජීවිතේ හරිම දුකිත තත්වයකට පත් වෙලා තියෙනවා. මේක තමයි අපි සමාජය තුළ දකින්නේ. එනිසා අපි නිගමනයකට එනවා දෙවියන් වහන්සේ යම් කිසි විදියකට හරිම අසාධාරණයි කියලා. අද සුවිශේෂය තුළ අද පළවෙනි කියවීම තුළ අද දෙවෙනි කියවීම තුළ අපිට ගෙනහැර දක්වන්නට උත්සාහ කරනවා ස්වාමින් වහන්සේගේ මාර්ගයන් අපේ මාර්ගයන් වගේ නෙමෙයි, උන්වහන්සේගේ සිතුවිලි අපේ සිතුවිලි වගේ නෙමෙයි කියලා යසායා දිවස් ප්‍රසාදිවරයාගේ පොතේ කියන ආකාරයට. ඒවා අපිට වඩා ගොඩාක් උසස් කියලා. මොකද උන්වහන්සේගේ සාධාරණත්වය අපි දකින සාධාරණත්වය නෙමෙයි කියලා ප්‍රමාදේ. මොකද ඊශ්‍රායල් ජනතාව යුදා ජනතාව හිතුවා ඔවුන් තෝරාගත් ජනතාව. ඒ තෝරාගත් ජනතාව නිසා ඔවුන් මේ නීතියේ පිළිපැදීම පමණක්ම ඔවුන්ට ස්වර්ගයට යන්නට වීසා එකක් ලැබෙනවායි කියලා. ඒ නීතිය ඔවුන් හරියට දැනගෙන අවබෝධ කරගෙන ඔව් කියලා කියලා ඒ නීතිය හොරෙන් ඇතුලෙන් රිංගලා යනකොටත් ඔවුන්ට ප්‍රශ්නයක් නැහැ. මොකද ඔවුන් මිනිස්සුන්ගේ ඇස්වලට නීතිය රකින මිනිස්සු නිසා. අනිත් මිනිස්සුන්ව ඔවුන් හම්වඩු ගහලා තිබුණේ, අයින් කරලා තිබුණේ, අන්ත බොහොම පහත් තත්වයකට පත් කරලා තිබුණේ. විශේෂයෙන්ම අපි දකිනවා අය කැමියන්ව, ඒ වගේම රෝගාතුර වූවන්ව, ඒ වගේම විවිධ ආකාරයේ ගණිකාවෘතියට නියැලුණු අයව, වංචනිකයන්ව, හොරුන්ව හංවඩු ගහලා ඔවුන් පහත් මිනිස්සු කියලා සාපරාදී මිනිස්සු හැටියට ඔවුන්ව වෙන් කරලා අයින් කරලා කොන් කරලා දාලා තිබුණා. ස්වාමින් වහන්සේ අද ප්‍රමාන්තේනි අපිටත් කියනවා දෙවියන් වහන්සේගේ සිතුවිලි අපේ සිතුවිලි වල වඩා ගොඩක් වෙනස්. අපි සමහර වෙලාවට මිනිස්සුන් වයින් කරලා කොන් කරලා හංවඩු ගහලා ඒගොල්ලන්ව ලේ අපි කියනවා අපි ශුද්ධවන්තයි. අපිව දෙවියන් වහන්සේ තෝරගෙන තියෙනවා. නමුත් අද අපිට දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ සුවිශේෂය තුළ කියන්නට උත්සාහ කරනවා අපි දෙවියන් ඉදිරියේ උන්වහන්සේට එසේ කී කී ඉඳලා වැඩක් නැහැ. අපේ ජීවිතයේ සැබෑ වූ මනස්ථාපනයක් නැත්නම් මනස්ථාපනයක් කියලා කියන්නේ ප්‍රමාන්තේනි අපි අවංක සිතින් ස්වාමින් වහන්සේට අපිව සම්පූර්ණයෙන්ම බාර දීලා උන්වහන්සේගේ ආදරය තුළ උන්වහන්සේත් එක්ක ගමනක් යන්නට අලුතින් එකතු වීම. මේක තමයි මනස්ථාපනය කියන්නේ. මේ මනස්ථාපනය අපේ ජීවිතේ නැත්නම් උන්වහන්සේ කියනවා අපිට කලින් ඔය අපි හංවඩු ගහලා ඉන්න පෞකාරය කියන මිනිස්සු ස්වර්ගයට ඇතුළු වෙනවා. මොකද ඔවුන් අපිට කලින් මනස්ථාපනය වෙන නිසා. එනිසා ප්‍රේමවන්තේනි අද උපමාව තුළ ස්වාමින් වහන්සේ අපිට ප්‍රකාශ කරන්නේ දෙවියන්ට අකීකරුයි කියලා අපි දකින මිනිස්සු ඇතුළාන්තෙන් දෙවියන්ට ගොඩාක් කිට්ටු වෙන්නට පුළුවන්. දෙවියන්ට එසේය කියලා කියන්නේ නැහැ කියලා අපි දකින මිනිස්සු පල්ලියෙන්නේ නැති, ඒ වගේම යාඥා කරන්නේ නැති, ඒ වගේම සමහර වෙලාවට අපිට දකින්නට දේවල් කරන්නේ නැති මිනිස්සු දෙවියන්ට ගොඩාක් කිට්ටු වෙන්නට පුළුවන්. එනිසා අපිට අයිතියක් නැහැ මිනිස්සුම විනිශ්චය කරන්නට. මොකද ඔවුන් හදවතින් ස්වාමින් වහන්සේට ගොඩාක් කිට්ටු වෙන්නට පුළුවන්. හදවතින් ඔවුන් ස්වාමින් වහන්සේට අවනත වෙන පිරිසක් වෙන්නට පුළුවන්. හදවතින් ඔවුන් මනස්ථාපනය වෙමින් ඒ මේ පෞපිෂ්ඨ ජීවිතයෙන් සමුගන්නට අයින් වෙන්නට වෙරදරන උත්සාහ කරන මිනිස් වෙන්නට පුළුවන්. අද උන්වහන්සේ අපිටත් ආරාධනා කරන්නේ අපි ඇතුළට බහින්නට කියලා. අපි දෙනෙත් විවර කරන්න අපි we should have an open mind. අපිට මනස විවෘත කරලා අපේ ඇත්ත අපිට පිළි අරගෙන ඒ ඇත්තට යථාර්ථයට මුණ දීලා මං මාව ගොඩනගා ගන්නට ඕනයි කියන කාරණාව ස්වාමීන් වහන්සේ ඔබට මට කියනවා.
එනිසා ප්‍රේමවන්තයනි ඔබයි මමයි අද ස්වාමින් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන සහසම්බන්ධ වෙන මිනිස්සු වෙන්නට ඕන. ඔබගේ මගේ ජීවිතයේ ඔබයි මමයි උත්සාහ කරන්නට ඕනේ සැබෑවූ මනස්ථාපනයක් කරා යන්නට නම් උන්වහන්සේව පිළි අරගෙන මං උන්වහන්සේට මගේ මුළු ජීවිතේම මගේ තිත්ත ඇත්ත මං ඉන්න හැටියෙම උන්වහන්සේට මාව දීලා පවරලා දීලා බාර දීලා උන්වහන්සේත් එක්ක ගමනක් යන්නට පටන් ගැනීම. උන්වහන්සේගේ ආදරය තුළ ක්‍රියාත්මක වීම, උන්වහන්සේගේ දහම ජීවත් කරවීම. එනිසා පේන්න නෙමෙයි, අනිත්‍යයට පේන්න නෙමෙයි, දෙවියන්ට පේන්න. අනිත්‍යගේ ඇස්වලට නෙමෙයි, ස්වාමින් වහන්සේගේ දෙනෙත්වලට අපිව දකින ආකාරයෙන්. අපි උන්වහන්සේ තුළ විශ්වාසවන්ත ගමනක නියැලෙන ජනතාවක් බවට පත්වෙමු. ආමෙන්. සුබ දවසක්. ජීසස්.